සුබ දවසක් හැමෝටම ඔයගොල්ලෝ මේ එකතුලා ඉන්නේ database management system video series එකේ 36 වෙනි video එකත් එක්ක මේකදී මම කතා කරන්නේ 36 වෙනි question එක මෙතන අපිට මුලින්ම කියලා තියෙන්නේ අරගෙන show center කියන show shop එකේ register වෙලා ඉන්න customers ලගේ details ටික බලාගන්න view එකක් හදන්න කියලා අපි මුලින්ම බලමු view එක කියන්නේ මොකද්ද කියලා අපිට view එක කරන්න පුළුවන් දේවල් තමයි අපි view එකක් හදාගත්තම අපිට ඒ view එකේ තියෙන query එක පාවිච්චි කරන්න පුළුවන් ඕන තැනකදී ඒ කියන්නේ අපි මේ view එක හදාගන්න query එකක් පාවිච්චි කරනවා අපිට ඒ query එක තවත් දැන් කීපයකදී ඕන වෙනවනම් අපිට කරන්න තියෙන්නේ view එකට call කරන්න විතරයි අපි හැමතිස්සෙම එකම query එක type කර කර ඉන්න ඕනේ නැහැ එකපාරක් query එක type කරලා ඒක view එකට දාගත්තම අපිට ඒ query එක ඕන වෙන හැමතිස්සෙම view එකට call කරපුවාම එක වරකින් අපිට කරගන්න ඕන දේවල් ටික කරගන්න පුළුවන්. ඒකට තමයි අපි view එකක් හදාගන්නේ. අපි දැන් බලමු කොහොමද view එක හදාගන්නේ කියලා. මෙතනදී මම මුලින් අපිට ඕන කරන data ටික අරගෙන ඉන්නවා. Select strip from user මේක තමයි අපිට ඕන කරන data ටික. දැන් අපිට කරන්න තියෙන්නේ මේකේ view එකක් හදාගන්න. දැන් මේක වලට පාවිච්චි කරන්න පුළුවන්. create කියන keyword එකත් එක්ක view කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දෙන්න ඕනි view එකට name එක. මෙතනදී අපිට view එකට name එකක් දීලා නැහැ. එන් සබ්ජෙක්ට් කැමති නේම් එකක් දෙන්න පුළුවන්. මම මෙතෙන් දෙන user details කියලා. user details ඊළඟට as කියන keyword එක පාවිච්චි කරලා අපිට ඕන කරන query එක දෙන්න ඕනේ මේ විදිහට. දිය මේ query එක execute කරපුවාම අපිට මොකක් වුණා කියලා පේන්නේ නැහැ. ඒකට අපි මේ database එක refresh කරලා බලුවොත් අපිට පේනා මෙතන අලුතෙන් view එකක් හැදලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ view එක බලා ගන්න ඕන නම් කරන්න තියෙන්නේ select asterisk from user details මේ විදියට call කරපුවාම මේ විදියට query එක දීපුවාම අපිට බලා ගන්න පුළුවන් අපි දැන් question එකේ ඊළඟ part එක බලමු ඊළඟ අපිට කියල් තියෙන්නේ අමස්තරක් view එකක් හදන්න කියලා එතනින් අපි හදන්න ඕනේ brand name එක බාට වෙන product එකේ product 10ට වඩා තියෙන products වල details ටික බලා ගන්න
ඊළඟ අපිට කියලා තියෙන්නේ highest selling price එකේ තියෙන product එකේ name එක හොයලා දෙන්න කියලා. දෙන්නේ අපිට product එකේ name එක product කියන table එකෙන් ගන්න පුළුවන්. ඒ වුණාට අපේ price තියෙන්නේ GRM item කියන table එකේ. දැන් තමයි අපිට selling price ටික තියෙන්නේ. ඒසාර අපි මුලින්ම දෙක කරන්න ඕනේ GRN ID කියන ටේබල් එකෙන් සෙට් කරගන්න ඕනේ ප්‍රොඩක්ට් ID එක සෙලින් ප්‍රයිස් එක හයෙස්ට් වෙන. මෙතනමක් කරන්නේ select string from product where product ID in select product ID from GRN item where selling price in select max GRN item. මේක තියලා කෝල් එක එක්සිකියුට් කරපුවා. අපිට මේ විදිහට අපේ ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන්. ප්‍රොඩක්ට් නේම් එක වෙන්නේ මේක. අපිට මෙතනින් ඕන කරන්නේ ප්‍රොඩක්ට් එකේ නේම් එක විතරක් නිසා මම මෙතන ප්‍රොඩක්ට් නේම් කියලා දෙනවා. එතකොට අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි දැන් ක්වෙස්චන් එකේ ඊළඟ පාර්ට් එක බලමු. අපි දැන් ක්වෙස්චන් එකේ ඊළඟ පාර්ට් එක බලමු. ඊළඟට අපිට කියලා තියෙන්නේ lowest selling price එකේ තියෙන product එකේ name එක හොයලා දෙන්න කියලා. ඉතින් මම මුලින්ම product එකේ table එකේ details ටික ඔක්කොම අරගෙන ඉන්නවා. මෙතනින් ෆිල්ටර් කරගන්න අඩුම ප්‍රයිස් එකට අදාළ ප්‍රොඩක්ට් ID එක යා ප්‍රොඩක්ට් ID in select ප්‍රොඩක්ට් ID from GRN
item. Where selling price in select mean DRN item dot selling price for DRN item. මේ දෙන අපිට බලා ගන්න පුළුවන්. මෙතෙන් අපි ඉල්ලන්නේ product එකේ name එක විතරක් නිසා. මම මෙතන product name කියලා දෙනවා. මේ දෙන අපි answer බලා ගන්න පුළුවන්. මෙතන අපි අද question එකට answer දෙන්නේ. පීලාට 37 වෙනි video එකෙන් හම්බෙමු. This is the question that I take.